Ardan vida jivid yak yatne, Sam ilak yakma idugaraganima neme. Haryad maga jivid yak pavad vagina yamai bedagat. Oba idiriyada dabana Sam piyavarakma, obada satuda gena dena piyavaraknam, eya sebeh sardagarvayai. බොහෝ අය කියනවා කාන්තාවන්ට දෙයක් කරන්න බෑ කියලා පිරිමින් විතරයි මේ කැටියම් කලාව මේ මූර්ති ශිල්පය කරන්න පුළුවන් කියලා ඒක බොරුවක්. 既然我现在我的家庭也好，各种方面促进了我来做这个决定，那我就勇敢的去试一试。 මට ආසාව ඇත්තටම තිබ්බා මගේ මහත්තයත් එක්ක වාහනයක නැගලා කොළඹ පදිංචියට එන්න. ඒ අරමුණ මං කොහොම හරි ඉෂ්ට කරගත්තා. 每天作为一个女人来说，每天面对那么美的东西，你不开心吗？ මේක රැකගෙන ඉදිරියට ගියොත් ඇත්තටම අපිට පිටරටින් ඩොලර් ලංකාවට ගේන එක මහා ලොකු දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ලැම්බෝෂේ颜色很好，我的客户都很认可它。 ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් මිස විඳවන්න ඕන දෙයක් නෙමෙයි.我大学是学的珠宝设计专业，也是从这个时候呢就跟珠宝结缘了。但是大学毕业的时候，出于各种原因吧，我进入了一家国企工作。期间干了很多岗位，包括企划、培训、党务。 综合管理，甚至法务等等，但实际是跟珠宝一点关系都没有的。去做自己喜欢的事儿，过自己想要的生活，也一直是我追求的。所以说我最后选择最终辞职，纠结了很久，但是还是义无反顾的辞职了。 人生不过这么长，我已经把我的16年用在了这个国企工作模式上面。什么时候叫早，什么时候叫晚，什么时候叫刚刚好呢？既然我现在我的家庭也好，各种方面促进了我来做这个决定，那我就勇敢的去试一试。 මගේ අධිෂ්ඨානයක් තිබ්බා මං කවදාද විවාහ වෙලා කොළඹට එනවා. කොළඹට ඇවිදින් මටම කියලා ගෙයක් ගන්නවා. මටම කියලා දරුවෝ හදාගෙන මට ආසාව ඇත්තටම තිබ්බා මගේ මහත්තයත් එක්ක වාහනයක නැගලා කොළඹ පදිංචියට එන්න. ඒ අරමුණ මං කොහොම හරි ඉෂ්ට කරගත්තා. කාන්තාවෝ කියලා පසුබහින්න ඕනේ අපිට හොඳ ගමනක් යන්න පුළුවන් අපේ අධිෂ්ඨානය විතරයි අපිට ඇති කරගන්න ඕනේ. මම ශිරෝමි ලංකා රණසිංහ. මම දැව කැටයම් මූර්ති ශිල්පිනියක්. ඒ වගේම එම ශේස්ත්‍රයේ ගුරුවරියක්. මම දෙස් විදෙස් වෙළඳපොළ ජයගත් සාර්ථක ව්‍යවසායිකාවක් බව බොහෝම සතුටින් කියන්න කැමතියි. මගේ තාත්තා දැව මූර්ති ශිල්පියෙක්. ඒ ආභාෂය තමයි මට ලැබිලා තියෙන්නේ. ඇත්තෙම මට ඉස්කෝලේ යන අවධියේ ඉඳලම ආසාවක් තිබ්බා පියාගේ රැකියාව ඉදිරියට ගෙන යන්න. බොහෝ අය කියනවා කාන්තාවන්ට දෙයක් කරන්න බෑ කියලා පිරිමින් විතරයි මේ කැටියම් කලාව මේ මූර්ති ශිල්පය කරන්න පුළුවන් කියලා ඒක බොරුවක්. අපේ දක්ෂතාවේ හැකියාව අරමුණක් තියෙනවා නම් අපිට ඒ අරමුණ කරා යන්න පුළුවන්.
දරුව දෙන්නයි ඉන්නේ, දරුව දෙන්නයි ඉගෙනගෙන අධ්‍යාපන ලැබලා මට ඒ කටේ නිදහස් වුණාට පස්සේ භාවනාවකගේ අනාගතේ මේ කලාවත් කරගෙන අපේ ජීවිතයේ ගමන යන්න පුළුවන්. ව现在在北京经营一家珠宝店，我叫吴知英。因为现在在市场经济大流的这种裹挟下面，可能很多的不那么诚信的行为层出不穷，那我们要做的就是一定是去伪存真的信仰不能变，保持诚信的经营态度。为了保证这份品质呢，我们也是经常会到工厂去跟单盯工，有的东西某一个细节没有弄好都会要求工厂返工，这我觉得是工作当中必不可少的一个部分，这是保证我们品质的重要环节。我们有做一些小视频来辅助我们店铺的宣传，现在网络的这个宣传这么发达，我们也不能落伍。我现在对我自己的生活状态还挺满意的。首先我时间的调配上面自由了，我自己当自己的老板，我干的是我喜欢的工作。每天作为一个女人来说，每天面对那么美的东西，你不开心吗？මම බකමූනේ රැකියා විරිත ළමයිට කර්මාන්තයක් වශයෙන් මේ අපේ දැවමූර්තික කැටයම් කලාව ඉගැන්නුවා. මම කොළඹට ඒ ළමයි එක්කරන් ඇවිදින්. ඒව අලවි කරගන්නේ කොහොමද? මැනුම් ලබාගෙන අනිත් අයට ඒ රැකියාවන් ලබලා දෙන්නේ කොහොමද? ඒ මාර්ගයත් මම මගේ දරුවන්ට ලබලා දුන්නා. දැන් ඇත්තටම මට හරි සන්තෝසයි. මම දුෂ්කර ගමනක් ඇවිදින් දුෂ්කර ඉගැන්වීමක් කරලා ඒ ළමයින් මටත් වැඩි ඉහළ තැනකට ඉන්නවා. නිර්මාණය කරාට අලවිය කරන්න හොඳම ස්ථානේ මේ කොළඹ කොල්ලුපිටිය ආසන්න ප්‍රදේශය කියලා හිතාගෙන මම දිල්නිකාවස් කියලා ආයතනෙ පටන් ගත්තා. මොකද එතන හොඳ ආදායමක් තිබ්බා, මට මේ හොඳ ගැණුම් කරුවන් ලැබුණා. ජීවිතේ ගොඩනගාගෙන එනකොට මම ඇත්තටම අවාසනාවන්ත ලෙස ලොකු ඇක්සිඩන්ට් එකකට ලක් වුණා. ඊට පස්සේ දැන් මගේ ජීවිතේ කඩා වැටුණා. ඒත් එක්කම කොරෝනා ව්‍යසනය ආවා. ඒත් අපි ඒ අරමුණු නැති කරගත්තේ නැහැ. අදිෂ්ඨානයක් කරගත්තා කලාකරුවන් වශයෙන් අපි කොහොම හරි ව්‍යවසායකයෙක් වශයෙන් නැගී සිටින්න ඕනේ කියලා.斯里兰卡是我们都知道全世界的重要的宝石大国，斯里兰卡的蓝宝石是非常优质的，我卖过很多蓝宝石，几乎全部都是斯里兰卡产地，因为斯里兰卡的蓝宝石颜色很好，我的客户都很认可它。我常常感到很幸运，其实我觉得珠宝就是让我跟别人连接的一个纽带吧。我觉得人生就是在不断的取舍，有时候选择放弃就是为了更好的拥有。很多时候可能选择我们没法界定它的对与错，做到自己开心，忠于自己的选择，我觉得这样就很好。ගස් කපලා අපි මේ සෞන්දර්ය වටපිටාව නැති කරන්න ඕනේ. අපිට අපේ මේ නිර්මාණ අහක දාන දැවයකින් හරි නිර්මාණ කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ගමනේ ආරම්භයත් එක්කම අපි රටට සේවයක් කරනවා, ඒත් එක්කම අපි විනාශයක් කරන්නේ. ඇත්තරම මම නම් ඇත්තරම මේ අත් දෙකෙන් කවදාකවත් ගහක් කපලා නැහැ. අපිට දෙස් විදෙස් ආදායම් උපයන්න පුළුවන්, හොඳම ආදායම් මාර්ගයක් ලබන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ අපේ
කලාව මේක රැකගෙන ඉදිරියට ගියොත් ඇත්තටම අපිට පිටරටින් ඩොලර් ලංකාවට ගේන එක මහා ලොකු දෙයක් නෙමෙයි. අපිට ඉදිරියට ජය ගන්න නම් අපි හොඳ ව්‍යවසායිකාවන් වෙලා මේ කරන මෙහෙව ඉගෙනගෙන ඉදිරියට යන්න අපි හැම දිනම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරමු.